नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। पञ्चेहि भिक्खवे अंगेहि समन्नागतो मातु गामो एकांत अमनापो होति पुरिसस्स। कतमेहि पञ्चेहि न च रूपा होति न च भोगवा होति न च सीलवा होति अलसोच होति। पजं चस्स न लभति इमेहि को भिक्खवे पञ्चेहि अंगेहि समन्नागतो मातु गामो एकांत अमनापो होति पुरिसस्स। पञ्चेहि भिक्खवे अंगेहि समन्नागतो मातु गामो एकांत मनापो होति पुरिसस्स। कतमेहि पञ्चेहि रूपाच होति भोगाच होति सीलवाच होति दक्कोच होति अनलसो। पजं चस्स लभति इमेहि को भिक्खवे पञ्चेहि अंगेहि समन्नागतो मातु गामो एकांत मनापो होति पुरिसस्सति पटमं। ए भाग्यवत् अरहत् सम्मा संबुदुरजानन वहन्सेट मागे नमस्कारेम वेवा। सदहबर वासनावंत कारुणिक पिन्वतुनी पिन्वत् दरुवने अद दवसेत मा ओबट संयुक्त निकाये मातुगाम संयुक्तेहि पलमिनी वर्गेहि मनापा मनाप सूत्रे मुल करेगेन दहम करुणु टीका किया देन्नटाई बलापुरुत्तु वन्नट यदेन्नि। भाग्यवतुन वहन्से जेतवनारामे अनेपिडि सिटुतुमागे विहारस्थानेहि वेडवसन समयेहि भिक्षुन वहन्सेला दहम मंडपेहि कथा कर कर इन्न वेलावे बुदुरजानन वहन्से उन्वहन्सेलागेन असन लद ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන් විට බුදුරජාණන් වහන්සේ නැවත ඒ බිස්සොන් වහන්සේලාට මේ ස්ත්‍රී පුරුෂ භාවයේ පිළිබඳව ප්‍රියමනාප අමනාපකම් ඇතිවීමට හේතු වෙන කාරණාවන් පහක් පිළිබඳව පුරුෂයාටත් ස්ත්‍රියටත් වෙන වෙනම දේශනා කළා තියෙනවා। එකම කරුණම පුරුෂයා හිතන විදිහත් ස්ත්‍රිය හිතන විදිහත් පිළිබඳව සදහබර කාරුණික පින්වත් දරුවනේ පින්වතුනි මේ කාරුණු පහෙන් පුරුෂයෙක් හිතන විදිහත් ස්ත්‍රියක් හිතන විදිහත් සඳහන් කරලා තියෙනවා। ඒ කාරුණු පහ මොකක්ද කියලා අපි බලමු। පළවෙනිම කාරුණු පහ තමයි ස්ත්‍රිය අමනාපයි පුරුෂයන්ට මෙන්න මේ කාරුණු නිසා කැමැත්ත पल करे अडुन कमति कमेत पल करा कमति ने रूपे नति पुरुषेकुट एनम करुण पसंयुत पलवेनि कारणाव तमाय रूमत नवेद पुरुषया रूमत नेद पुरुषयाट दने नेद पुरुषया शिष्ट संपन्न नेद सिल्वत नवेद अलस वेद ඒ වගේම දරුවන් ලබා දීමට හැකියාව නැද්ද මහණනි මෙන්න මේ කරුණ පසින් යුත් වූ පුරුෂයාට ස්ත්‍රිය ඒකාන්තේම අමනාපයි කැමති නැහැ මේ කරුණ පහෙන් යුත් වූ පුරුෂයාට ස්ත්‍රිය ඒකාන්තේම කැමති රූප සම්පන්න
තිබේද ධන සම්පත් තිබේද සිල්වත් වේයිද අලස නැත්තේද දක්ෂයෙක් වේද දරුවන් ලබා දීමට හැකියාව තිබේද මේ කරුණු පසින් යුත් පුරුෂයාට ඒකාන්තයෙන්ම ස්ත්‍රිය කැමැති වනවා කියලා කාරණාව බුද්ධ දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කාරණා පහෙන් අපි පළවෙනි කාරණාව අපි දන්නවා රූපේ නැති ස්ත්‍රී පුරුෂයන්ට ස්ත්‍රීන් කැමැති නැහැ රූපේ කියලා කියන්නේ විරූපී විරූපී පුජ්‍යලයන්ට ස්ත්‍රීන් කැමැත්ත පළ කරන්නේ අඩු වශයෙන්ම එහෙනම් පුරුෂයෙක් අපි කියනවා ආරෝහ පරිණාම දේහ ලක්ෂණයෙන් යුත්තද පිරිමි ගතියෙන් යුත්තද කියන කාරණාව තමයි මෙතන මේ කියන්නේ යම් පුරුෂයෙක් පිරිමි ස්වරූපය තියෙනවා නම් පුරුෂයෙකුට ස්ත්‍රී ඒ පුරුෂයාට කැමැති හැබැයි පුරුෂ ස්වරූපේ නැත්තම් ස්ත්‍රිය කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැහැ පුරුෂයින්ට ඒ වගේම ධන ධාන්‍ය තියෙනවා නම් ස්ත්‍රිය ඒකාන්තයෙන්ම කැමැති වෙනවා යම් කෙනෙකුට මුදල් හදල් තිබෙනවා නම් පෝෂණය කළ රැක බලා ගන්න පුළුවන් නම් මිල මුදල් වැඩි වශයෙන් තියෙනවා නම් ස්ත්‍රිය පෝෂණය කිරීමට හැකියාව තියෙනවා නම් ස්ත්‍රිය ඒකාන්තයෙන් මේ පුරුෂයාට කැමැත්ත පළ කරනවාමයි ඒ වගේම පුරුෂයෙක් ගාව සීලය තියෙනවා නම් ශිෂ්ට සම්පන්නයි නම් අපි කියන මනස් ආචාර ධර්මයන් තියෙනවා නම් ගරු බුහුමන් කරන්නට දන්නවා නම් ගරුත්වයෙන් යුතුව කටයුතු කරනවා නම් අන්න ඒ පුරුෂයාට ස්ත්‍රිය කැමති වෙනවා කියන කාරණාව දන්නවා ඒ වගේම පුරුෂයෙක් වුණාම කම්මැලිකම තිබින්නට පුළුවන් කමක් නැහැ රාත්‍රියේ දවල්ද රැද කියලා බෑ මහන්සි නොතකා අවු වැසි නොතකා වැඩ කිරීමට හැකියාව තිබිය යුතුමයි අලස පුජ්‍යලයින්ට ස්ත්‍රීන් කැමති නැහැ ඊළඟ කාරණාව තමයි දේශනා කරනව බුදුරජාණන් වහන්සේ දක්ෂ නොවේයිද යමක් කරන්නට දක්ෂකමක් නැද්ද ඒ දක්ෂ නැති පුජ්‍යලයින්ටත් ස්ත්‍රීන් කැමති නැහැ ඒ විතරක් නෙවෙයි දරුවන් ලබා දෙන්නට හැකියාවක් නැද්ද වඳ භාවයට නැත්තම් පුරුෂයන්ට දරුවෝ බීජයන් නැත්තම් එවන් පුරුෂයන්ටත් ස්ත්‍රීන් විවාහ වෙන්න කැමැත්තක් පළ කරන්නේ නැහැ ඒ පුජ්‍යලයින්ටත් ස්ත්‍රීන් කැමති වන්නේ නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය තියෙනවා නම් ලස්සන ඒ රූපය තියෙන කෙනෙකුට පිරිමි ස්වරූපය තියෙන කෙනෙකුට කැමැති. ඒ වගේම ධන ධාන්‍ය තියෙනවා නම් ඒ පුජ්‍යලයාට කැමැති. සිල්වන්ත වෙනවා නම් ඒ පුජ්‍යලයාට කැමැති. දක්ෂයෙක් නම් ඒ දක්ෂ පුජ්‍යලයාට කැමැති. අලස පුජ්‍යලයෙක් නොවෙනවා නම් දක්ෂ පුජ්‍යලයෙක් වෙනවා නම් කැමැති. දරුවන් ලබා දීමට හැකියාව තියෙනවා නම් ඒ පුජ්‍යලයාට කැමති. මහණනි මෙන්න මේ කරුණු පසින් යුත් පුරුෂයාට ස්ත්‍රිය ඒකාන්තයෙන්ම කැමති වනවා කියන කාරණාව වෙනවා කියන කාරණාව දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් ස්ත්‍රී සිතක් තුළින් පුරුෂයේ දකින්න විදිය මනෝමය විදියට බැලුවත් ඔය කියන කරුණු කාරණා හේතු වෙනවා. ස්ත්‍රීන් වැඩි වශයෙන්ම කැමැති කිව්වේ නැති වුණාට ඔය කියන කාරණාවලින් පිරුණ පුජ්‍යලයන්ට කැමැති. ඒ ස්ත්‍රී හිතේ ස්වરૂපය ස්ත්‍රියක් හිතන විදිය. එහෙනම් ස්ත්‍රී හිතක් කියව ගන්නට බැරි පුරුෂයෙකුට මේ දහම් කරුණු වල මේ සඳහන් වෙන කරුණු ටික ස්ත්‍රීන්ගේ හිත කියවන්න හේතු වේ. ඒ නිසා මනෝමය විදිහටත් බුදුහාඳුර කියලා තියෙන මනෝමය කාරණාවක් විදිහටත් පුරුෂයන් තම තමන්ගේ දියුණුව සඳහා කටයුතු කරනවා නම් තමන්ට ඍසි කැමැති ස්ත්‍රියක් රූමත් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය තුළින් ඔබට ඔබේ ජීවිතය ලස්සන කරගන්නට හැකියාව තියෙනවාමයි. එහෙනම් මේ කාරණාව ඔබට දහම් අවබෝධය පිණිසම පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි.